ඔබේ ජීවිතයට වෙනස් අලුත් අත්දැකීමක් එකතු වෙන දවසක්. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ඔබේ ගමට ඇවිල්ලා ඔබේ ජීවිතයට සම්බන්ධ වෙලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන බොහෝ දේවල් ක්‍රියාත්මක කරමින් ඉන්න වෙලාවක අද අපි මේ ගත කරන හෝරා කීපයක කාලේ ඔබේ ජීවිතයට හම්බෙන්නේ අලුත්ම දේවල්. මේ හැම දෙයක්ම අතාරින්න නැතුව මතක තියාගෙන ගෙදර යනකොට අරගෙන යන්නේ කියන ඉල්ලීම මතක් කරන ගමන් තාම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා පැමිණි සියලු දෙනාම මේ වැඩසටහන වෙනුවෙන් පිළිගැනීමේ කතාව සඳහා. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ හැම දෙනෙක්ම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගනිමින් අද අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ ඔබත් එක්ක කතා කරන්න. ඔබට යමක් බෙදලා දෙන්න. ඒ නිසා ඔබ අද ආවේ දැනුමක් අරගෙන යන්න මිසක් කතාවක් අහන්න නෙවෙයි. අපි ඉන්නේ ලේසි පහසු තැනක හිමත් නෙවෙයි. ඔබ ඉන්නේ අපේ රටේ ඉතිහාසයට අපේ තියෙන ශිෂ්ටාචාරයන් වලට වැඩිපුර දායකත්වයක් දීපු මහ පිම් බිමක. ඒ නිසා මේ එල්ලංගා පද්ධතියේ ජීවත් වෙන සියලුම ජනතාව අපේ රටට හරි විශේෂයි. ඒ හින්දම මේ එල්ලංගාවන් කියන්නේ මොකක්ද? වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? ඔබේ ජීවිතයට කොහොමද මේ ව්‍යාපෘතිය සම්බන්ධ වෙන්නේ? එල්ලංගාව කියනක ඔබේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි? මේ කාරණා අපි හොයාගන්නයි හදන්නේ. මේ ගැන කතා කරන්න අපි අද එන්න කියලා කිව්වා ඔබත් එක්ක. එල්ලංගා පරිසර පද්ධතීන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති අපේ ආචාර්ය ධර්මසේන මහත්මයාණන්ට අපි මෙතෙන්ට එන්න කියලා කිව්වා. සංඝං සරණං ගච්ඡාමි. සරණින් ගෝණ පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවෙන් කැකුළු පායුක කලල පියුමක රන්කොතෙන් මිද කිරණ රණලද මෙරඟ මණ්ඩලයේ විකුම් ලන්නට අවසර දෙන්නේ. ආයිතින් අහලා මොකෝ යමේ රජරට පුරවරේ කියන්නේ ආයි බොවන්ට ඉතින් කලක් එතකොට මේ වෙලාවේ අපිත් එක්ක එකතු පහදු වෙලා ඉන්නවා නෝර කලාවිය අමරපුරනිකායේ ප්‍රධාන සංඝනායක අපේ පළපොත සීලානන්ද ස්වාමීන් වහන්සේ. කොහොමද ඉතිහාසයේ මේ අපිත් එක්ක මේ කාරණේට මේ ප්‍රදේශයේ බද්ධ වෙලා තියෙන්නේ? ක්‍රිස්තුපූර්ව 3 වෙනිසරසේ මිහිඳ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ ඉන් ටික කාලයකට පස්සේ වැඩම කරනවා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අටලොස් කුලයක පිරිසක් සමග. අටලොස් කුලයේ කියලා කියන්නේ ඒ කර්මාන්ත 18ක් දන්න අය තමයි එකරගෙන ආවේ ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැගීම. ඉතින් ඒ ආව ඒවා ඒ එකම තමයි අපේ ලංකාවේ වාරි කර්මාන්තය ගැන කතා කරනකොට අපිට බුද්ධඝමටත් ඉස්සෙල් ලංකාවේ වාරි කර්මාන්තය තිබිච්චවා අපිට අපේ ඓතිහාසික සාධක තියෙනවා. ජල ශිෂ්ටාචාරයක් තියෙනවා අපේ රටේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්. මේ ජල ශිෂ්ටාචාරය අල්ලි රාණි වරායෙන් පටන්ගෙන ඕම 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 ඇවිල්ලා අනුරාධපුරයට ආවනි. දැන් තේරෙනවද විනාණි මහත්තයා අපේ බෞද්ධ ශිෂ්ටාචාරයේ මේ පැත්තෙන් එනකොට අල්ලි රාණි පැත්තෙන් ආව ජල ශිෂ්ටාචාරය මේ ශිෂ්ටාචාර දෙක එකතු පාදා වෙලා අන්තිමට හැදුනා සංස්කෘතියක්. කලාවැහුදියෙන් නාලා වේවියන් කලාවැහුදියේ පීදුණු මල් අරගෙන යන් අපිට මේ හරකර සතා දීපාට බොන්න වතුර ටිකක් නැහැ. ඈ අපිට අපේ ලින් ඉදිලා නා කියා ගන්න වතුර ටිකක් නැහැ. ඉතින් මේ වියදනයක් වෙලා තියෙන වෙලාවේ අපි රජ රැඳ ගියන ආසද කියලා හරි මේ වැස්ස වර්ෂාව ආසද මේක රැඳේ. ලැබු ටික ඔක්කොම ඉදිලා ගියා.
දැන් කරවෙලා. එහෙම දැන් දෙදෙනලා තියෙන්නේ. සමහර පොඩි ඉස්තු දෙගලක් නැති වෙයි දැන් පිටින්. ඒ නිසා සියසරේ හොඳ අවස්ථාවක් තියෙනවා. දැව ඇත්තටම තියෙන්නේ කොහොමද කියලා දැක බලන්න. හැබැයි දැන් බලන්න කොහේ දැන් පිටිය. නිකන් ඔක්කොම නිකන් කෝරු ගෑවා. කොහොම නෙවෙයි ඕක තිබුණේ. ඕක තිබුණේ. දැව Oho, ya maputa. අපේම ක්‍රියාකාරකම් නිසා තමයි වැව
සෑහෙන දුරට විනාශ වෙලා තියෙනවා. කොටස් අල්ල ගැනීමේ සිට වැවේ පැවැත්මට තියෙන සියලු කාරණා බොහෝ කාරණා. ජලයේ කලමනාකරණය නොකිරීම, ඒ වගේම හරියට වැවේ නිසි කොටස් ඒ විදිහට නඩත්තු නොකිරීම, මේ කාරණා නිසා වැව දිගින් දිගටම වැරදි පැත්තට යනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා පුළුවන් තරම් දුරට හොඳ වැවක් හදාගත්තට පස්සේ ඒක කලමනාකරණය කරලා පුළුවන් තරම් දුරට අපේ වගකීම් තේරුම් අරගෙන ඒ සඳහා කණ්ඩායමක් විදියට ගොවියෝ සංවිධානයක් විදියට කටයුතු කිරීම තුළ තමයි අපට පුළුවන් වෙන්නේ මේ වැව ආරක්ෂා කරගන්න. එතකොට වතුර ඉතුරේ නේද? ඒ මැටිපස් වලින් කොටසක් ඉතුරු වෙන්න. ඉතුරු වෙන කොටස කොච්චරද කියලා බලන්න ඕන. නිකන් ඔය ඩෝසනයක් දාලා ව්‍යවහාරලා ගාණක් ගන්න එක නෙවෙයි. Thank you.